ඒයම ස්්‍රරි ංකා ජනතතා ජංගම සේවය මාර්තු එක සහ දෙක මහනුවරට. බිලියන හතරක පමණ කතාභහක්තමයි අප මේ සිද්ධ කරන්නේ මොකද අපි බිලියන හතරක් කතාබක් සිද්ධ කරන්නේ මේකර ක්ස්ෙස් පල් වන්දියතරම් ලොකු නෑ මේකර සීනිිබඳ වංචාව තරං ලොකුමුදලක් නෙමෙයි. ඒවගේම මේක මේතාක්කල් කෘප්පකට ව්‍යාපාරිගෝ කරපු වංචාතරං ලොකුමුදලක් වෙන්න බෑ. මේරටේ මුදල් කෝටි ප්‍රකෝඩි ගන ඔවුන් මංකොල්ලක කෑවට අපි සැබෑවටම කතා කරනවා. බිලියන හතර පිළිබඳවත් මොකද මේ බිලියන හතර අපිට ඉතාමත්ම වැදගත් අද අපි කතා කරන්න හදන්නේ මේ වන විට මේ රටේ ජනතාවට බදු වශයෙන් අයිතිවිය යුතු මේ රටේ සංවර්ධනයට බදු බදු දායකත්වය ලබාද යුතු මේ සුරාබදු සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි මේ කතාබා කරන්නේ හැබැයි තවත් ගැටලුවක් තියෙනවා මේ කතාබහයෙන් අපි නතර වෙන්න සමහරයට අපි හට දවසේදී සුරාබදු කොමතා රි ස්කාරයාලය වටල සිද්ධවෙ ොකරද මේ අපි මේ වටලන්න සිද්ධ වෙන්නේ මේ වන විටත් බිලියන හතරක පමණ සුරා බදු නොගෙවපු කර්මාන්ත ශාලාවක් වෙච්චි මෙන්ඩිස් සමාගමට නැවත වතාවක් බලපත්‍රය ලබා දෙන්නේ අනවා හෙට දවසේදී බලපත්‍රය අලුත් කරන්න යනවා. අපි පහුගිය දවස් සොල කිව්ව අපි අධිකරණය හමුවට ගියා මේ රටේ ජනතාවට මේ ප්‍රශ්ය කතා කලා හැබැයි කවුරුත්මයකට සවන් යොමු කළේ නෑ මේ බදු අයවිය යුතුයි කියන එක අපි හිටපු සුරාබතු කුමතාරරි දත් ගිහිල්ලා ප්‍රශ්නය කිව්වා හැබැයි දැන් වෙලා තියෙන්නේෙ මකදද දැන් මේක මේ පාර්ලිමේන්තුූ කාරක සභාවිදිත් කතා කළා. කෞුද මේ ප්‍රශ්්‍ය කතා කළේ චම්පික අමාත්‍යවරයා දැන් ඇමතිවරයා මේ ප්‍රශ්‍ය කතා කලා විතරයි ඇමතිවරයා මේ කාරක සභහවිෙන් නිවත් කලා. ඒ ඉවත් කළේ කාගේ ඕමනවඩද. මම දැනෑ අරුන් ඇලෝසිස් ල එකතු වෙලා මේ මහා බැංකු මංකොල්ලේ සිද්ද කලාන. ැංගුමන් කොලේ කොටස් තාාවත් බදීගෙන යනවා මේ වික්කමසිහට ඕනි වුණල් දන්න මේමෙන්ඩි සමාගමමඩි සමාගමගන්න කාගෙද මේ ඇලෝසිස් ලගේ මේ ඇලෝසිස්ලට තවතවත් මේ රටේ මිනිස්සුන්ගේ ධනය සරාකන් අවස්ථාව ලබාදන්න ඕනිවුනාද දන්නේන. ඒක නිසා තමයි මේ චම්පික් අමාත්‍යවරයාවත් ඉවත් කල්ලා මේකට මේ එහෙයි එෙක් එහහියා අමාත්‍යවරයෙක් දා ගත්තේ කියන කියන පදයටට නටන්න පුළුවන් අත්‍යවරෙක් අපි ඒ සම්බන්ධයෙන් අපේ සිවිල් ක්‍රියාකාරගයන්විදියට අපි කනගටුව ප්‍රශයෙන් මක අප දැක්ක මාත්‍යවරත් එක්ක සෙල්ලන්දාන්න බෑ පහු දවස්වල දිගින්දිගරම කතාය කළලා අපි මේ කතාය කරන මාතෘගාව මේ බදු සම්බන්ධයෙන් බදු අයබිය යුතුයි ඒවගේ අපි දැක්කා ජොනීලට වගේ හිතු මනාපෙට ඕනි ඕනි වෙලාවඩ අර ීමටයි මේ රැස්සීමටයි හැම රැස්වීමට මාර භාගේ බෝතල් කාල බෝතල් තමයි ෙදන්නේ. ඉතින් අන්නවේ අනුභාවයෙන් මෙන්න මේ බදු කියනින් බේරෙන් හදනවනම් මේ අයිආරක්පුගම් පැනි යිතිකාරයෝටික අපිට සිද්ධ වෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පොදු සටනක් අරගෙන යන්න. කවරුත් අරක්ක කිව් හම කතා කරන්න බයවෙනනේ හැබැයි හොඳටම ගහන්නෙත් මේකෙන්. මෙන්න මේ ගැහිලිවලට අප ඉඩතියන් නෑ කියන එක. අප මේ අවස්ථාවේ කියනවා. අපි මේ වෙලා කතා කරන්න මේ රටට. අයිතිවයේ යුතු නීත්‍යාණූකූල බදුමුදල් ගෙවන්නේ නැත්නම්. ඒ බදුමුදල් අයකරගන්න ඒ අදාළ දොර්තමේන්තු කඩයුතු කරන්න නැත්නං දේශපාලන හෙංචයියොත් මේ බදුමුදල් වහලා තවතවත් මිනිස්සුන්ගේ සුරකරන්න බලාපොත්තු වෙනවනම්. අන්න එතෙන්දි තමයි අපේ අවශ්‍යතාව මේ රටේ මහජතාවට ඇතිවෙන්නේ. අපි බදුදම නැත්තන් දූෂණයද වංචාවද මේ රටේ වෙන එක වලැක්වීම තමයි අපේ සමාජ කාර්යභාරය වෙන්නේ. අපේ කාර්යාරි ඉටුගන්නවා. අපි දැක්ක දැන් මේ වර්තමාන කොමතාරිස්වරයා ජේම් ගුණසිරි කියන මහතා. එතකට මේ මහතා මෙතුමා ඉන්ද්දිම හෙටපු සමන්ජයසිංහ කියන කොමතාරිස්වරයාට අභූත චෝදනාවක් එල්ලවුණ. අපිටේ චෝදනාව එල්ලවීම සම්බන්ධ නිසි පරීක්ෂණයක් මේ අවස්ථාවයි කල්ල නැතුව ඔහු එක පාට්ටිවත් කල්ලා වික්කමසිංහගේ එහියියාාවක්වෙෙච්චි මෙ මේ ගුණසිරව පත්ගන්නවා කොමතාරිස් විදිහයට. ඒ අප අනො මේ ගුණසිටි පත් කරන්නේ මේ අයවිය යුතු බදුමුදල පැහැරැහැරීම තවදුරටත් වහලා තියන්නද. තවදුරටත් මේ නීතිය රැහැණින් පණන්නද. අපරාජනය මුන්ට ගෙව බය සල්ලි මේ පඩිය සුරබද පාර්තමේතුවෙන් රජසයකන්ට ගවන්නේ හා ජනතාවගේ බදුමුදල් වල සල් මුදල්න පිගෙවන්නේ. මුම් පඩිගවන වනම් හරියට ජප් එක කරපල්ලා. අපි හෙට දවසේ වාම් බලා හොයාගෙන. බල නිසිසාාකාරය මේ රටේ ජනතාවට එකවෙන්න ඕනි අතිවවෙන්න ඕනි බදමුදල් එකතු කරල නෑ. ඒ බදුමුදල්ලල වටිනාකම බිලියන හතරක් පමණ වෙනවා. ඒමනං මෙන්න මේ බිලියන මේ රටේ දායකත්වයට සංවර්ධනයට යෙදෙන තැනට වැඩකඩයුතු සලස්වනකං අපේ සටන අපි අත්හරෙන් නෑ කියන එකත් අපි මේ අවස්ථාවේ කියා සිරනවා ඒවගේ මතව ප්‍රශයම් අංාන සුරාපති කොමතාරිස්වරයාගේ. බතුමා හෙට බලපාත්‍රය අලුත් කරන්න අපි ඔබතුමාට කියනවා අපි පහුගේවතාවල්ොරත් කිව මේ බදු ගවන්නතුවා කාගවත් බලපත්‍රනන් අලුත්කරණ ෑැස්වන පා කියලා කම්පනි අටක් තියෙනවා කම්පනි අටක් තියනවා මේ බදු ගෙව්පු නැති මම නම් වශයෙන් කියන්න අපි ගව දත්ත තියෙනවා එතකට මේ කම්පෙනි අටේ බලපාත්‍රයන් වහාම නතර කරන්න තමයි අප ඉල්ලුවේ අවස්ථාවේ හැබැයි ඔබතුමා ඒක නතර කරගන්න බැරවුණ. ැන් අපි බතු හොයාගෙනෙනවා නතර කරන්න බැරිගුණට මහත්ත්‍යයෝ බලපත්‍ර අලුත් කරන්න වෙන. දැයි හෙට දවසති මන්ඩි සමාගමේ බලපත්‍රය අර කර්මාන්ත ශාලාවේ වැිසරතියන නිෂපාන කර්මාන්ත ශාලාාවේ බලපත්‍රය ඔබතුමා අලුත් කරනවද නැත්්දේක සම්බන්ධයෙන් අපි බලාපොරොත්වන් ඉන්නවා. අපි ඒනවා හෙට ඔබතුාව හොයාගෙන රජයෙන් මේ මාජනතාවගේ මුදලින් පඩිගන්න ඔබතුමාට. මේ නිසි කර්තා විේශ් කරන්න බැයිනං සිවිල් ක්‍රාකාරකයන් විදියට අපි හෙට දවසේදී ඔබට තත් කල දෙන්න සූදානම් ඔබගේ රාජකාරය මොකක්ද කියන එක ඒකඉද හෙට දවසේදී සුරාබදු කමතා ිස්කාරලිය ලැස්සි පිට ඉන්න ගෙනකත් ඔබට කියනවා ලෙඩ නිවාඩු දාන්න එපා නයා ගහන්න එපා පොළලගහන්න එපා හෙට දවසේදී රැකියාවට එන්න ගෙනගත් අපි ඔබතුමාගෙන් ඉල්ලනවා අපි ජනතාවට සාධාරර්ේශෂවෙන් ඇත්නම් අපිඒ හෙට දවසේ බලාගමු. ने यहांत जीवान यहां प विश्वा से ඒ ආතර්ස දෙයනි මහ පරිමාර ්‍යාපාරි ප ල්මා පරි ඒර ආතර්ශය දෙවෝය මොල් අප ට විෝ යව ස මං පොඩි රහසක් කියන්න මාධ්‍ය හම් වේ. පහුගේ දවස්ස අපි කතා කලා. දැන් ොඳ කතාවක් කියාන මේ දෙරන නාලිකාවෙ බික්‍ෆෝකස් වැඩසටහනිේ ඒකද කියනවා විදිල් බල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක දැන් හිටපු මාධ්‍ය ප්‍රකාශක නොයල් මහතා අර කුප්පි ලාම්පු කතාව කියනවානි මම එතු මට මාධ්‍ය හමුවක් කියල කිව්වා මේ කුප්පිලාම්පු කතායි ඔබතුමාගේ මේ ඒවගේ කතා මිනිේ තැන්වලට හරිියන්න නෑ මේ විදිහර කතා කරන්න එපා කියලා ම මාධ්‍ය හමුකෙද ප්‍රකාශ කලා ඔන්න මට එනවා හරිටම දවසට පස්සෙ කෝල් එක. ම මේ විදිල් බලමන්්ලේ මාධ්‍ය ප්‍රකාශක නොයල් කතා කරන්න කියලකිව. ආ හෙම ඔබතුමා අයිබුවන් ඉති ඔබතුමා එදා අමාරු ප්‍රකාශයක් කල ඇයහෙම ප්‍රකාශයක් කල දැම් මේනට මිනිස්ු බොහම අමාරුවෙන් ජීවත්වවෙන්න කියලා මම ප්‍රකාශ කල එතම එඒතුමා උත්තරේ දුන්නා සංජයේ මිනිස් සුවිතරන්න මේ අපිත් තමාරුවින් ජීවත්වෙන්නේ. එතුගේ වැටුප කිවවා එතුමගේ වැටුම මං හවා ප්‍රසි්ධිය පත් කරන්න දිල කමණනෑ කියෙක. එතුම ලක්ෂහතර අමාරක් වැඩටපු ගන්නවා කිවවා. සංජය ක්ෂහතරහාමාරක් වැටු පෑරගෙන මං අරගන්න රුපියල් හැත්තදාහහිකිවවා හැත්තදාහෙ මගේ බිරිඳවජීවත් කළලා ළමයිව විස්කෝලයවලවා මට මේ හැත්තදායෙන් තෙල්ගහගෙන කෑම වෙල විතරයි කන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මොකදද මේ වෙලා තියෙන්ෙන දැන් මේ ආර්ථිකයට ආර්ථිකයට සම්පූර්ණය වෙලා තියන්නේ බදුපිට බදුගහලා පොපෙෂනස්ලට ලක්ෂ දෙක් විතර පඩියක් ගන්නවා නම් අතටෙන්නේ ලක්ෂයක් විතර වෙ තියනවා.ඒගැන බදු පිට බදු ගහලා තියන දන්න වික්කම සිහම නොන අයන්ද මේක කරන්න කියලා. මේ රටේ මේ ශ්‍රම බලකායමැත්නම බුද්ධිගලනය සිද් වන්න ප්‍රධන හේතුවක්ත්තම මේ නට මේ ද දැන් අර හොල්ොහොල්ලෑන ටින්නක තියනේ හැමෝටම ටින්නක් ාල තියනවා ටින්න දාල දන අපිටත් ්‍රිශවල හිල්ල. මනන්දන්න මේ බදු මේ විරයට ගත්තර දැන්තමය ඔබහපු ප්‍රශ්මක් යන්නේ. මේ කුප්‍රකට ව්‍යාපාරකයන්ගේෙන් බද අයකර ගැනීම වහම කළ යුතුයි. අපි දන්නවා දේශී අ අබා අදයම්බඳදු පාර්තමේන්තුව තොරතුර දැනගැනීමේ පනතින් අපි ඉල්ලුවට පසේ බදදු හරු කුද කියලා තොරතුරු ලබාදීම වලක් වැලගෙනවා. ඒකයන්න හොරුන් ආරක්ෂා කිරීම දෙපර්තමේන්තුවක්තමයි මෙතන තියෙන්නේ. ඒවගේ අපි හොඳටම දන්නවා අපි සවිය යුතු විතබතුරටත් ඔබලත් සොයන්න දේශී අආදය ම්බදු දෙපර්තමේන්තුව නිල්ධාරීින් කීදනෙක්ට මේ රටේ මහල් නිවාසවල නිවාස තියනවාවද. ප්‍රයිවට ොඩිට ෆෝර්ම් හැමෝටම තියනවා හල නිල්ධාරීන්ට මම. එම ඇත්තම් මේ කනපයගන්නවා මේ අකරයට මම ප්‍රකාශ කරන්න. එතකොට මේ රටේ ඉහල පුටුවල ඉන්න නිලධාරීන් මතමයි මේ රටේ අ වල පල්ලට යන විදිහයට පාරකපන්නේ. දැ මහ බැංකූ ආර්ථක ඇති කලාන්නේෙ මේ ආර්ථිකය ඇතිකරපු විදිහට මහ බැංකු නිධාරින්ටතුුවත් දදාගන්න බෑ. සියට හැත්තෑවයි පඩි වැඩිකිරීම. මේ මිනිස්සුන්ගේ බදු ගහල වැඩ් ගහල පුළුවන් තරම් හූරගැන ඒ ආර්ථිකයේ මෙහෙවන ඔස්ථල්ලට. ස්ල්ල මේ වන ආර්ථික දිරවාගන්න බැරුව තම තමම් බඳ වැඩිකර ගන්නවා. බල වැඩ කරන්නපා ිරතම අපි කියනදී.නිරපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.